అతదేంట అత ఇల్లు సాత్రాక నిన్నమే నాడి బలండి మీ అతది తచ్చుదరే దొట్ట దొట్ట పిల్లని మెతన ఎండి పా యాన్న వాట్పే కెరోల్ట యాన్న దొట్ట పిల్లట నాంగి ఆ నాంగి ఎక్కా యాన్న ఉన్నా బే ఓయ తనిమే అండి నాంగి ఒకట ఎక్కా దొట్ట పిల్లట నాంగి నతి లేడ హదా గాన్న తుం పలే ఓయ దొట్ట రొండ గేని నేను ఉంబ పలే అన్నం హై ఓయట బాబ బేటిక లీల దెన్న మేటిక అరంగీల బే దున్నట కమన్న యకిన్ అడ్రస్ దే ఇక్ గాన్ని పా ఓయ్ అండి මොනවාද මනුස්සය කරන්නේ වා මේ ලෙඩේ බලනකොට ඒ නිවිසන සිල්ලි බලන්න ඕනේ තේරුණාද ඈ තම මොකටද ආවේ දොට්ට පිළට යනවා කියලා මෙහෙට ආවේ මොකටද දොට්ට පිළට යන්න නෙමෙයි මං ආවේ දොත්ත හම්බ වෙන්න ඉතින් මාව හම්බ වෙන්නේ මොකටද ආ මම වාට්ටුවේ එනවනේ වාට්ටුවේ ඇවිල්ලා මං ගෙදර ඉන්න එක හමු වෙන්න පුළුවන්ද වාට්ටුවට ඇවිල්ලා වාට්ටුවේ ඉන්න තුවා ගෙදර ගියේ කොහමද ඔයාගේ ටිකට් කැපුවේ නැහනේ අපි කැපුවේ නැහැ තමයි කැපුවේ නැති නිසා පැනලා ගියා පැනලෙන්නේ මොකටද ඔයාගේ ලෙඩ සනීප නැහනේ තාම තියෙනවනේ ලෙඩ ඒක තමයි ප්‍රශ්නේ තාම ලෙඩේ සනීප නැහැ ඩොක්ටර් ඔව් දැන් මොකද වෙලා තියෙන්නේ ඔයාලා වගකීමෙන් වැඩ කරන්න දැන් ගන්න අපි වගකීමෙන් තමයි වැඩ කරන්නේ ඉතින් මොකද කියන්නේ ඔයාගේ වගකීම මට දැන් රෙදි කඩේකට යන්න බෑ එයි රෙදි කඩේ බඩු අරන් එනකොට පෑම් 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 ගා ආ එන හොරකම් කරගෙන එනවේ හොරකම් මං කියන්නේ හොරකම් පස්සේ එන අංගිලා දෙන්නේ චෙක් කරලා කිව්වා බඩේ කතුරක් තියෙනවා කියලා. බඩේ කතුරක් තියෙනවා? බඩේ කතුරක්. ආ අවුලන්නේ අවුලන්නේ. පළවෙනි ඔපරේෂන් එකෙන් කතුරක් ඇතුළට දාලා මහලා මේක. අවුලන්නේ තිබිද්දි තිබිද්දි. තිබිද්දි දැන් කියන්නේ. මට මේ ඕන තරම් කතුරු තියෙනවනේ. කතුරු තියෙන ඕක කොහොමද තිබ්බේ? ඔයාට කතුරු තියෙන එක නේ මං කියන්නේ දැන් මේක ගන්න එපා. ගන්න මොකටද? දැන් ඔයාගේ වටිනාකම වැඩි වෙලා නේ තියෙන්නේ. ඒ කොහොමද? දැන් කියන්න ලේසිද? ඔපරේෂන් කරන කතුරා කීයද ගන්න? ආ දැන් ඒකත් එක බලන්න ඔයාගේ වටිනාකම කොච්චරද කියලා. දැන් ඔයා වටින මිනිහේ. ડોක්ටර් වගකීමෙන් වැඩ කරන්න ડોක්ටර් දැන් මේක ගන්න ආයි බඩ කපන්න එපා. හරි තව ඔපරේෂන් 3 4ක් තියෙනවනේ. එතකොට ඔක ගන්න පුළුවන් පොඩක් ඉන්නවා. තව තියනවනේ දැන් වේටින් ලිස්ට් එකේ කට්ටිය ගොඩක් ඉන්නවා. ඒ තව වේටින් ලිස්ට් එකකුත් ඉන්නවද? ඔව් ඒකේ ඉන්න ඕනේ පොලිමේ ඉන්න බෑ. යකෝ ඉතින් මේ කතුර තියන් මං ඉන්න ඕනද කවදා හරි කපනකම්? ඇයි මිනිස්සු ඊට කලින් කතුරු දාගත්ත මිනිස්සු තව කොච්චර ඉන්නවද? ඊට කලින් බඩේ කතුරු දා කතුරු නෙමෙයි අඳුත් දාගත්ත මිනිස්සු ඉන්නවා. ආ මගේ නලාවකුත් දාගන්න ගියා එකෙක්. ආ ඉතින් ඒව ගන්න බෑ ඉස්සෙල්ලා. ඕක ගන්න ඉස්සෙල්ලා. ඕක පොඩි කතුර ඕක පස්සේ ගතයි. ඒ ડોක්ටර්. ඔව් මං එදා දැනගත්තා මට ඔය ටික වෙයි කියලා. මොකද? අර මහත මිසි ඉඳපු දවසේනේ ඔයා ඔපරේෂන් කළේ. කවුද අපේ පියුමි මිසි? පියුමි මිසි. ඔව් ජානිකා. ආව. ඔව්. අර රත්තරන් මිසි. ඔව්. මං දැක්කා කතුරු අතට දෙනකොටම අතින් අල්ලනවා. කතුරු? කතුරු නෙමෙයි උඹ මිසිගේ අතින් ඇල්ලුවා. එතකොට තමුන්ට 100 තිබුණාද ඒ වෙලාවේ? ඒ වෙලාවේ 100 තිබ්බට ඕ අල්ලන හැටි දැකලා මට 100 නැති වුණා. ආ ඊට පස්සේද මම ඔපරේෂන් එක කරේ? ඔපරේෂන් එක කළා තින් ඊට පස්සේ තව මොන මොන මගුල් දාලා මහලක් දාන්නේ. හරි හරි මම වෙනපස්සේ දැන් ওই කතුරු බව ගන්න මට දැන් තකතුරු. මට රට යන්න තියෙන ඇතුළට ගන්න ප්‍රත්තවාදී කියනවා. ඉතින් ගන්න බෑ දැන් මේ මට ඇති වෙන කතුරු තියෙනවා මට පස්සේ නැ කතුරු වල පස්සේ. ડોක්ටර් ඊට වඩා වගකීමෙන් වැඩ කරන්න ඔය. අපි වගකීමෙන් තමයි කතා කරන්නේ වැඩ කරන්නේ. මොකද්ද වගකීම කියනවා? මම දන්නවා ડોක්ටර් කෙනෙක් කොයිතරම් මාංශ වෙනවද කියලා. ડોක්ටර් කෙනෙක් වෙන්න ආ ඉස්කෝලේ ගිහිල්ලා විභාග පාස් කරලා ගෙම්බෝ කපලා කරපොත්ත කපලා නියෝ කපලා ආ මේ නිදි මරාගෙන මේ පාඩම් කරලා විභාග වලට ඉඳලා එහෙම තමයි ડોක්ටර් කෙනෙක් වෙන්නේ. නිකම් මේ ડોක්ටර් කෙනෙක් වෙන්නේ නැහැ තේරුණාද? ඔයගලට නිකල් ඉඩෙක් වෙන්න පුළුවන්. ලෙඩෙක් වුණාට නිකන් ડોක්ටර් කෙනෙක් වෙන්න බෑ තේරුණාද? මට මේක කියා. ආ යහන් මම කිව්වද උඹට පාඩම් කරන්න කියලා? මං කිව්වද උඹට ડોක්ටර් කෙනෙක් වෙන්න කියලා? යකෝ මං කරපු නැති මම උඹ ડોක්ටර් කෙනෙක් නොවී හිටියනම් ඉවරයිනේ වෙන එකෙක් වෙනවනේ. අනිත් එක නිකන් අපිව සැලලුවට ගන්න එපා. ඇල්ලුවට ගන්න එපා. මතක තියාගන්න අපි නිසා තමයි ඔයාලා ඉන්නේ. බලන්න අපි නිසා තමයි ඔයලා ගොල්ලෝ ඉන්නේ. නැත්නම් ඔයගොල්ලෝ මැරිලා මෙලහකට. මාගුලක් කතා කරගන්න. මොකද? අපි ඔක්කොම ලෙඩු කතා වෙලා එක මාසයක් ලෙඩ නොවී හිටියොත් බලන්න පාරේ තැඹිලි කපන්න තමයි වෙන්නේ මතක තියාගන්න.
අපිත් මේ ලේසියට ලෙඩ වෙනව නෙමෙයි. අපිත් ගොඩක් මහන්සියලා දුක් මහන්සියෙන් ලෙඩ හදාගන්නේ. කීයක් වියදම්ද අපිට ලෙඩ වෙන්න? හරි 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 කෑ කෑ බා. දැන් මේ මගේ තව මේ 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 කතුරු දාගත්ත ලෙඩු ගොඩක් ඉන්නවා. මේ අඬු බඬු දාගත්ත ඒගොල්ලෝ දැන් එනවා. මේ ඔයා පොඩක් මට මේකට උදව් කරන්න. මම ඔකට අක්ගල මේවා කරලා දෙන්න. මම මේක ආයි හොඳ කරනකම් මේක එළියට කරනකම් යන්නේ නැහැ. යන්නේ නැහැ යන්නේපා යන්නේපා යන්නේපා. මම ඔයා මාත් එක්කම ඉන්න. මම මේ මේ කවදා හරි කතුර ගන්න බැරුණොත් තව කතුරක් දාලා හරි මම ඔයාව වඩනකම් වැඩි කරලා දෙන්න. මේ මේ මට සමා වෙලා මේක විතරක් කිය. ඔව් මොකද්ද? බඩ විරේකයක් බිව්වොත් කතුරෙයිද? කතුර එන්න ඉඩ තියෙනවා. කෙලින් ආවොත් අරාට ආවොත් තමයි පාස්නේ. මං යන්නේ. මං යන්නේ. හරි. දැන් අපි බලමු මේ ලෙඩු ඉන්නවද කියලා ඔයා පොඩ්ඩක් චෙක් කරලා බලන්න. හරි. ශානි කාන්දවල ගිවන්ත අට්ටසත් ඉන්නවා නම් එන්න ජෝඩුව. කාට කතා කරක් කතා කරන්නේ ලෙඩෙක්ට වගේ. මේ හොඳට නීරෝගී දෙයියන්ගේ පිටෙන් හොඳින් ඉන්න ළමයි. ලෙඩෙකුට වගේ කතා කරන්න එපා දොස්තර උනාට. හරි එහෙනම් බලමු ඊළඟට බීමි බොතේජෝ. ඒ වගේම තීක්ෂණ අනුරාධ. අරේ මෙතන ටිකක් මේ කට්ටිය වෙන ලෙඩක් දාගන්න හදනේ බලපෙ මේ හා ලේ දැන් ওই තියෙන ලෙඩ ඇදී දැන් හැබැයි අපි අද තියෙන ලෙඩ ඔක්කොම කියන්න හැමෝටම ඇහෙන්න හරිද ඇහෙන්න මේ ලෙඩ ටික ඔක්කොම කියන්න අපි බෙහෙත් දෙනවා දැරනොත් කතුරක් හරි ඔපරේෂන් වලට යන්නේ බා කතුරු දානවා එන වඩින්න ඔකල වඩින්න හරි කොහමද මේ කට්ටිය බෙදලා දෙන්නේ ඉතින් ලස්සනට වඩින්න ඉතින් හා තමන් කැමති විදිහට බෙදා ගන්න ආරකේ දැන් ඒක කැමති කැමති විදිහට බෙදා ගන්න ආ දැන් මට පැහැදිලිව කියන්න ඕන නලාවක් තියෙන මොකටද නලාවක් තියෙන්නේ ඕන් ගන්න හා නලාවද නලාවද නැද්ද වාහන වල තියෙන්නේ ඕන් ගන්න ඒ නලාව නේ මේ නලාව මොකටද තියෙන්නේ මේ නලාව ආ එකක් තිබිලා නේ මම දැක්කේ නැහැ ටීචර් ලේඩා ලේඩා නේ මම කිව්වා ආ නැද්ද මේ හොඳට දෙයියන්ගේ පිටෙන් හොඳින් ඉන්න මිනිස්සු ලෙඩ කරන්න එපා මෙයාට පොඩි ලෙඩක් තියෙන්නේ මොකටද ආවේ එහෙනම් මෙතෙන්ට ආවේ ඕගොල්ලෝගේ තියෙන වැරදි කතා කරන්නේ අපේ වැරදි ඔව් අයියෝ දොස්තරල ගාවට ගිහිල්ලා තියෙනවද අප්පා තියලා දෙන ආ හැබැයි මෙහෙම ලෙඩ්ඩුයි දොස්තරලා දැකලා මෙහෙම ගේම් ඉන්නල ලෙඩෙක් අනේ මේ පැත්තෙන් ආවෝ හායි හායි ඔයා නම් ડોක්ටර් කෙනෙක් දැක්ක බවක් අපේ ඉන්නනේ අම්මා මෙයාට නම් ත්‍රී පෝෂ පැකට් දෙකක් තියන්නුනේ මාසෙ ශක්ති අඩු බව පේනවා ත්‍රීපෝෂ පැකට් දෙකක් මේක කියලා ගෙවල් ළඟ තියෙනවා නේද මේවා මේ ක්ලිනික් ඔය තියෙන්නේ සෞඛ්‍ය සේවිකාව ඉන්න පොදු අන්න එතෙන්ට ගිහිල්ලා එකෙක් ගන්න ඕනේ මාසෙ දෙකක් කාලා මට ඇවිල්ලා ප්‍රගතිය කියන්න ප්‍රගතිය කියන්න ඕනේ ප්‍රගතිය කියන්න එන්න හරි හරි ගිවා මොකද තත්ත්වේ තත්ත්වේ හොඳද බෙහෙත් ගන්න ආවේ ආ නම්දෙලා අද හොඳ ડોක්ටර් එක තමයි කතුරු දානවා වෙයි හොඳ ડોක්ටර් ඇත්තටම අපිට හරි සතුටුයි අද හොඳ නිරෝගීමත් පිරිසක් ડોක්ටර් කෙනෙක් හමු වෙන්න ආපු අවස්ථාව ඇත්තටම මම නිකන් බැලුවා මිස්ටර් ડોක්ටර් ප්‍රියන්ත මම දැකලා ડોක්ටර්ස්ලට නිතර හමු වෙන්නේ ලෙඩුනි ලෙඩුනි ඔව් ලෙඩ වෙච්ච ડોක්ටර් කෙනෙක් අද හම්බුනේ. ඔව් ඒකද ඔය කියන්නද? ඔයා පයින්වන්නේ ඉතින්. මම මේ කියන්නද නේ කොයක් ගන්න එපා හොඳද? හරි හරි ඒක වැඩක් නෑ. කතුරු සෙට් එකක්ම බඩට දාලා මන්න ඕනේ. දැන් මාට ඇවිදිනකොට සද්ද වෙනවා. දාගා ගණන් ගන්න එපා. සිලින් ගාලා. සිලින් සිලින් ගාලා. හරි හරි මිනිස්සු අයි මේකේ අලිය පාරිනවා කියන්නේ. හරි ඒවන අපි පොඩි සින්දුවක් කියලා. අනිවාර්යෙන් අනිවාර්යෙන්. එන්නකො. සින්දුව කොහොමද නැගිලා ඉන්නකො. සින්දුව. හරි. යෝගේ
රාජ්‍ය කේන්දරේ ජන්ම ඒ රාජ්‍යක අසුභ ඵල සුභ ඵල සහ බලන ඒ වගේම හරි ගිය තැන් වැරදුණු තැන් අමුමුළු හොයා බලන හිරු හැරෙන 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 පැත්තට ඉරණම විසඳෙන හතර කේන්දරේ අතරතුර මම කීප දිනකෙම ලෙඩ බලාගත්තා. ඔව්. විදංගත රෝග ගොඩාක් තියෙනවා. ඈ මේ කියන්නේ ඇඳේ තියෙන ලෙඩද? ඔව්. විදංගත එක නිදාගෙන ඉන්නකොට නෙමෙයි මෙතන නැගිටලා ඉන්නකොට. ඔව් ඒකනේ නිදාගෙන ඉන්නකොට තියෙන ලෙඩ නැගිට්ටම දැන්. නෑ නෑ ඒ කියන්නේ ඇඟේ තියෙන ලෙඩ. ඇඟේ තියෙන. ඇඟේ තියෙන ලෙඩ. ඇඟේ තමයි ඉතින් ලෙඩේ තියෙන්නේ. එකිනෙක එකිනෙකනම් බර අඩු කරගන්න ඕනේ නැත්තම් ධනි සමාරු ඇති වෙනවා. කවුරු ගැනද කියන්නේ? කවුරු ගැනද කියන්නේ? එහා නෑ. විස්තර කතා කරන ඔයා කතා කරලා අහන්න මම කියන්නේ ඉතින් දොස්තර ටික මොකද කියන්නේ දොස්තර පොඩ්ඩක් උස වැඩි කරගන්න මේක හදන්න බෑ මේක හදන්න බෑ මේ දොස්තරලටත් එන්න ඕන මම මේ කියන්නේ වැදගත් දෙයක් ප්‍රමිතියක් එන්න ඕන උසේ මොකද දැන් මේ දොස්තර ගියාම ඇඳේ ඉන්න ලෙඩා පේන්නේ හරි ඒක වැඩ නැහැ. දැන් පොඩි චිකිත්සාවක් කරන්න තියෙනවා. චිකිත්සාවක් කරන්න තියෙනවා. මේ දෙන්න පොඩකෙන් ඇවිල්ලා මේ දෙන්නට අපි පොඩි චිකිත්සාවක් දෙනවා. ගේන්නර මංජුසා. ඔපරේෂන් මංජුසාවගේ. අම්මා පදියා. දොස්තර මෙන්න. දොස්තර හරි මම කියන්න. මෙන්න මමනේ දොස්තර. ගැමි කාන්තාව ගහ වනජීවි මහතා. දොස්තරට අකුරු බැරිද? මොකද? හරියට කියවුන්නේ නැහැ. ගැමි කාන්තාව වනජීවි මහතා. වනජීවි නෙමේ වනජීවි. වනජීවි කියන්නේ? වනජීවිද? කැලේ ජීවත් වෙන එකේ නා. ඒක වනචාරීන්ට ඒක තේරෙන්නේ නැහැ. මොකක්ද කියලා? වනජීවි. වනජීවි. වනජීවි මහත්තයා දන්නේ නැහැ නේ. ඒකෝට වනජීවි මහත්තයා ගැමි කාන්තාව අතර මොකක්ද සම්බන්ධය? ඒක අපි දන්නේ කොහොමද? ඒක ඒගොල්ලෝ හිතන්න ඕන එකක්. අන්න ඇඳුම් තියෙනම මේ මහත්තයා වනජීවි මහත්තයා අත්මින් ගන්න ඕන දේක් බලලා හිතන එක. ගුරුමාරු. ඔය එන්නේ? අද අතටම අහුණා. අතට අහුණා? මේ එහෙනම් විෂගෝර සර්පයා ඇත නෑර මෝඩයා කිව්වලු අතාරින්නපා මහත්තයා. අතාරින්නපා? හොරෙන් දරාරන් යනවා නේ ගෙදරට? මේ කැලෙන්? අනේ මහත්තයෝ මේ අහන්නකෝ අපේ ගෙවල්වල ඔය ගෑස් ලිප් එහෙම නෑනේ. අපි කඩාගෙන. මහත්තයා මේ කැලේට ඇවිල්ලා රෙදි කඩන්න කියන ලැජ්ජාවක් නැද්ද? මම මේ කියන්නේ ගල් තුනක් ගත්තා. ඔව්. මේ දර ටික දැම්මා. ෆු 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 ගාල පිඹ බිම් ඉන්නවා. ෆු ෆු ෆු. බොරු කියන්නේපා. මේ වටින ගහ ගත්තා නේද? මේක වටිනවද? නැත්ත? දෙයියම්පා. දෙයියම්පා මම දන්නේ නැහැ මේක වටින එකක් කියලා. බිම වැටිලා තිබුණා. මං දැක්කා. උස ගත්තා, කරට ගත්තා. ඇත්තද? තමුන් දන්නවද? මේ වැරද්දට අවුරුදු ගානකට තමුන් හිරේට දාන්න පුළුවන්. අයියෝ ඕක මොකද්ද? මම මේ ගින් තින හිරේ හැටියට ඕක මොකද්ද මහත්තයෝ? දැන් අවුරුදු 12 30 මං අපේ මිනිහත් එක්ක හිරේනේ. මහත්තයා හිතන්න ඒක නිකම්ම නිකන් හිරයක් නෙමෙයි බරපතල වැඩ සහිත හිරයක්. ඇත්ත කියනවා? කොහෙන්ද කඩාගත්තේ? ඇත්තම කියනවා නම් මහත්තයෝ මෙන්න මේකයි උනේ. මම යනවා කැලේට පලා නෙලා ගන්න. ගිහිල්ලා පලා ටිකක් නෙලාගෙන ගෙදර ගේනවා. මේ භාවනා පේනවා. ඉතින් මහත්තයෝ දැන් මං ওই පලා ගන්න ගියාම මෙන්න තිබුණා මේ ලොකු අත්ත වැටිලා බිම. ඉතින් අර පලා ටික ඔක්කොම තැලිලා. මං ඒක උසගත ගෙදරට ගිහින් දානවා කියලා නැත්තම් අපරාධනේ අර පලා ටික. මේ අත කුඹුක් අත්තක් නේද? මේක කුඹුක්ද? ඔව්. මම ජබොක්ද කියලාවත් දන්නේ නැහැ මහත්තයෝ. මං අරගත්තා. මම දෙයියම්ප මම දන්නේ නැහැ මම මේකේ තුන් වතාවක් එල්ලිලා තියෙනවා මහත්තයාට කියන්න. තුන් වතාවක්. පඩ බල මාර වැරද්ද දන්නේ ඒක. ඒ කියන්නේ සියදිවි නසා ගැනීම. මේ කරණම් හිරෙත් දාන්නම වෙනවා. මහත්තයෝ සියදිවි නසා ගන්න නෙමෙයි සියදිවි බේර ගන්න. මොකද්ද අපි මේ ගැනීම කියන්නේ? දැන් මෙහෙමයි. අර නාන තොටුපොළ තියෙන්නේ. ඔව්. නාන තොටුපොළ ළඟ මම නානා හිටියා. ඉද්දි කවුරේ බලන් හිටියා? නෑ නෑ කියන්නේ දීහංක මහත්තයෝ. ඔව් ඔව් ආ. වතුර පාර සැඩ වුණා. ඔව්. සැඩ පාර මෙහෙම ගලනවා මම මෙහෙම යනවා. මෙහෙම ගලනවා මෙහෙම යනවා. යන අතර මම මෙහෙම කරපු ගමන් අත්තහ වුණා. ඒක එල්ලුණා. තුන් පාරක් තුන් වතාවක් එල්ලීච්ච මේ අත්ත මට පුළුවන් ද එහෙම මග දාලා එන්න?
ඒ කතා වැඩක් නෑ. මට තමුන්ව හිරේට අරගෙන යන්නම වෙනවා. ඒකත් එහෙමද? එහෙනම් කමන්නේ යා. කොහෙද? දැන් මහත්තයලා ගෙදර යන්නනි කතා කරේ අරුගෙන් ගු ටිකක් අයින්නට වැඩිය ඒක හොඳයි. මගේ ගෙදර නෑ හිරේට හිරේට. දැන් හිරේ කියලා කියන්නේ ඒක තමයි මහත්තයෝ. ආයිති මෙනි හිරයක් ගන්න. මේ මහත්තයාට කියන්න අපේ කායක මම පැනලා ආවේ. ඉඳ පොත්වල අසං කරේ නෑ. මේ හිරේ තමයි හරියන්නේ. කටු ගන්න දෙයක්වත් දෙන්නේ ඔන්න ඔයා. කොහෙ යනද මට බෑ. ගහන මද? යමගිර යමගිර යම හොඳයි අපි මේ එහෙම පොඩි සින්දුවකුත් තාම ආවනේ. ආ මේක තිබුණේ නෑ නෑ ඒකලා ඒක දාගින්නේ මේක හොඳයි. හරි. කවුද අපි ඊළඟට ගීතේ ගායනා කරන්නේ? තීක්ෂණට දෙමු. තීක්ෂණ. තීක්ෂණ. ඒකනේ මම කැප් එක කරන්නේ. සිකුරියෝගේ ¡Gracias!
හතර දෙනාගේම කේන්දරේ ජන්ම ඒ රාජ්‍යක අසුබ බල සුබ බල සොයා බලන ඒ වගේම හරි ගිය තැන් වැරදුන් තැන් ආ ගිය තැන් හොයා බලන හිරු හැරෙන හැරෙන පැත්තට ඉරණම විසඳෙන හතර කේන්දරේ ඔක්කොම අහක බලන මේකට සල්ලි ගන්න නෑවා මේවට ටැක්ස් ෆ්‍රී කොළ දෙකක් ගන්න එපා එකක් ගන්න හරි 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 ආවා ඔයාලට කරන්න වෙන වැඩේ ආවා හරි දීසි මොකද කරන්න තියෙන්නේ ඕකේ මහ ප්‍රාණ තිනවා කියවන අම්මෝ භෞතික ආ මොකද ගෘහණිය හා කුණු එකතු කරන්න ඕගලන්ට වගේම තමයි දැන් අපිටත් කුණු වෙන් කරන්න වෙලා තියෙන්නේ. ඔව් ඔව් නෝනාට විතරක් නෙමෙයි හැමෝටම දැන් කුණු වෙන් කරලා දාන්න වෙලා තියෙන්නේ. ඒක විය යුතුයි. මේ අහන්නකො මල්ලි. අපේ මහත්තයා හැමදාම රැයට බීගෙන ඇවිල්ලා තියෙන දේක් කාලා නිදා ගන්නවා. පහුවෙන්දර තමයි ඒකේ තියෙන මේ කාපු පිඟානේම ඕදන්නේ. ඕකනේ ඕගනේ නෝනා වැඩි. අද මේ මාත්‍යලට තියෙන ප්‍රශ්න ඕගනේ. ඇයි දන්නවද නෝනා? ගෙදර ස්වාමි පුරුෂ හැමදාම රැයට බීලා එන්නේ. දන්නවද කියන්නකෝ? එහෙම නැත්තම් ගෙදරටල හොරෙන් ෂොට් එකක් දාලා කැම එකන්නේ. ඇයි කියලා දන්නවද කියන්නකෝ? නෑ. ඒක නෝනා නවුලා දන්නේ නෑනේ. ඒකනේ ප්‍රශ්නේ. ඔය නෝනලා උගෙන කැම බල්ලෙක්ටවත් කටේ තියන්න බෑනේ නෝනා. ඒකනේ ඔය මාත්‍ය ෂොට් එකක් දාලා කැම ඉන්නා. ඕනෝ ගහන්න එපායිද? මේ මාලි. අල්ලන්න එපා නෝනා කුච්චි. ගෙනල දෙන්නද අනේ පනවන අද අපි ඉඳුල දින දාසනේ ඔබ කඩන්න බෑ ඉටිකුර කඩන්න බෑ අනේ ඩාලින් මගේ මාළු පැටියෝ රාත්‍ර මොල් මගේ ඩාල් මැති කොල එහෙම කියන්න එපා මේ නොයින් දුල්ලක් කන වාඩි කියන්නේ අම්මපා අක්කට කියන්න සොරි නෝනාට කියන්න අර මංගු ගෙදර නෝනා අපි කාටවත් කියන්න එපා හොඳ නෑ නෑ කාටවත් කියන්න මම බෑග් කියන්න මට කියන්න මේ මට ගේ ඇතුළටම කතා කරන්න කාමරය ඇතුළට ඔන්චි කිල්ල මලේ බැලේ එල්ලි ගලේ නිද
සිරිතිලක රෝගියා ඔයා දැන් බය වෙන්න එපා දැන් මම ඔයාගේ ඔපරේෂන් එක කරන්න තමයි දැන් හිතන්නේ ඈ ඔපරේෂන් එක කරනවා දැන් ඔයාගේ මේ කේන්දරේ දිනනවද කේන්දරේ කොහකටද කේන්දරේ පොඩක් බලව ගන්න මං කේන්දරේ බැලුවා ඔපරේෂන් එකට එන්න කලින් ඈ ඒත් මොකද කිව්වේ කේන්දරේ බැලුවාම කිව්වා හෙනෝරු දෝෂයක් තියෙනවා අනිවාර්යෙන් මීහරකෙක් කයින්වා කිව්වා ඒ දවසේ තමයි ඔයා ඔපරේෂන් එක කරේ පොඩ්ඩක් හරි එක සාමාන්‍යයි කියලා හිතමු ඊට පස්සේ කොහොමද දෙවෙනි ඔපරේෂන් එකක් කරන්න ඕන වෙන්නේ නැහැ කියලා ඇයි ඒ කිව්වා එහෙම දැන් ඒක කතර බඩේ තියෙනවනේ එක් අය හරි හරි බය වෙන්න එපා මම ඔපරේෂන් එක කරලා ගන්නම් ඕක නෑ නෑ අද දෙඟලුව වැඩි වගේ ඩොක් නෑ ඒකද ඒකද ඉතින් ඇයි මොකද පොඩ්ඩක් ඉන්න බලන්න බලන්න කියන්නේ මොකද්ද බලන්නේ හා කතර මේක මේ බාබර් කතරන්නේ තව එකක් ආවා මට පේන්නේ මෙයා පුරුද්දට කතුරු ගිලලද කොහෙද මට පේන්නේ ડોක්ටර් ඔපරේෂන් එකේ ගත්ත මොන කතුරුද මේ එක කතුරක්වත් මගේ කතුරු නෙවෙයි නේද ආම අර කතුර බඩේ මේ එහෙමනම් මේ ડોක්ටර් ඇත්තටම අපි සතුටු වෙන්න ඕන මේගොල්ලෝ විශේෂ වැඩ තියන අය විශේෂ ගන්න අද මෙයා දැනගත්ත යාට රිපෝෂ ගන්න ඕන කියලා තව කෙනෙක් දැනගත්ත බර අඩු කර ගන්න ඕන කි. ඒවත් දැනගන්න ලැබුණා. ඉතින් අපේ වැඩේට සහභාගී වුණාට බොහොම ස්තුතියි. ඇත්තට කේන්දරේ විශ්වාස කරනවාද කියලා අපි ආවා. අර කේන්දරේ බලලා නැහැ තාම කේන්දරේ. කේන්දරේ තියෙනවද? බලා ගන්න වෙයි. ඔව්. හා? සුදුනංගේ වයි මොකද කියන්නේ? සුදුනංගේ. මගේ කේන්දරේ බලලා නැහැ. බලලා නැහැ. අපි බලන්න හොයා ගන්න බැරිද? දන්නේ නැති. දාපු තැනක ඇත්තේ. ආ වාගේ කුජ හතේ නේද? දන්නේ මම දන්නේ. හතේ? කුජ හතේ නෙමෙයිද? දන්නේ. මගේ ළඟ තියෙන වාගේ කේන්දරේ. බන්දේ නෑ නේද? ඒක හේතු. ලග්නෙ දන්නවද? ලග්නෙ මොකද්ද? බෑග් එක කියන්නේ බෑ. ආ හරි හරි අපි කොඩි වින කරන්නේ නෑ කියන්නේ. වෘෂභ. වෘෂ. හැබැයි හොඳයි ආ හොඳයි. වෘෂභ කියන්නේ ආ හොඳයි නේ. පියුමි ඔය. මේක නේ කිසි කරදරයක් නෑ. මගේ හඳහන බැලුවා. ග්‍රහය තුන් දිනක් ඉන්නකොට තව අවුරුදු 7-8කටවත් තුන්ගෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ. ආ එකෙක් මං වෙන්නේ. එකෙක් කොටයි හුවා. ආ එකෙක්ගේ තට්ටේ දිනනවා කිව්වා. එකෙක් මේ සාමාන්‍ය පොඩි ගෙඩියක් වගේ තියලා දිනනවා කිව්වා. තව අවුරුදු 7-8කටවත් එයාගෙන් බේරෙන්න හම්බෙන්නේ නැහැ ඔය තුන් දෙනාගෙන්. කමන්නේ අවුලකුත් නැහැ. ඉන්නකෙත් පොඩි ජොලියක් තියෙනවා. මොකෝ කේන්දර විශ්වාස කරන්නේ නැහැ. විශ්වාසත් කරන. කරන. වසලහමාරයි පොඩි ලෙඩ පාටක් ඇවිල්ලා මූණට නෑ නෑ මම මේ ડોක්ටර් ඉන්නවා ඕන දැක් කියන්නේ ડોක්ටර් ඉන්නවා බයින්න එපා ආයේ කිසි දෙයකට බයින්න එපා ડોක්ටර් ඉන්නවා ඒක තමයි බය නෑ ළමයෝ මේ පිළිගන්නේ මේ 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 ડોක්ටර් මේ මට ડોක්ටර් කරන්න ආ ડોක්ටර් යන්නේ නැති ප්‍රශ්නයක් නේද මේ මම එකක් කියන්න විහිළුවට ගන්න එපා මේ ඒ මේ ඔයලාගේ ඔය ගෙවල් ඇස්සේ අර මේවා හදලා ඇති හරිද ඒ අපේ එහෙම නෙවෙයි ඒවා තියෙන්නේ පොඩ්ඩක් ඇතරට එහා ඇතම්මකට විතර ඈත තියෙන්නේ හදිසියක්
අදිසියක් අදිසියක් වුණොත් කියන්නේ අපි ඒව එහෙම අදිසි වෙන්නේ නැහැ. අපි ඒව හිතලා බලලා අපි ඒව දැනගෙන තමයි අපි ඒව දැනගෙන යන්නේ. වේලාවටින් අපි දැනගන්න. සාමාන්‍ය ඒව එහෙම එනකොට දැනගන්න. දැනගන්න තමයි අපි යන්නේ අවුරුදු 77ක් නෑකෝ. එහෙම එහෙම එකක් තියෙන. ඉතින් ඒක දැනගෙන අපි වේලාවෙමින් දැනගන්න. නෑ මේ දොස්තරට දැනගන්න ඕන වල් වැවිල කිව් එක මොකද්ද කියලා. මොකද්ද දැන් ඒ? වල් වැවිල කියන්නේ වැසිකිළියට යන පාරේ වල් වැවිල යන්න බෑ. හරි හරි පාරි 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 මේකට මට මොනාද උපදෙස් දෙන්න කියලා කියන්නේ. ඔව් දැන් ආච්චි 77ක් වුණානේ නේද? 70 ගානක් වගේ. ඔව් 70 ගාන. ඒකනේ. එහෙම කියලා මේ 77 කියලා සෙල්ලන්නේ. අපි හොඳට කාලා බිලා ඉතින් මිනිස්සු. ලෙඩ ගතියක් පේන්නන්නේ නැහැ. නෑ මගේ මිනිස්සයා මාන මිනිස්. දැන් මොකද්ද ලෙඩ ලෙඩ ලෙඩක් තියනද? ලෙඩේ මොකද්ද? මොන පිස්සද මොන ලෙඩද? මම උදේට මම පුරක් පිටු එක කන ඊට පස්සේ යනවා පොල්ලෙලිතල ඉරවල එනවා පොඩ්ඩක් අපෝ ඇවිල්ලාවිල ඊට පස්සේ ඔන්න කොල්ල කැන්දේ කබ්බ ඊට පස්සේ දවල්ට ගොඩු කොල්ල එක මැලුමත් එක පත්කම් ඊට පස්සේ තමයි ගුරකන් රොටි කාලා නෑ කියන්නේ මේ ආච්චි ඩයට් කරනවා ඒ ඩයට් කනේ කරන්නේ එහෙම කට දහතිලා වට ඩයට් කනේ කරන්නේ අයි මොකද ගායත්‍රි ඩයට් එහෙම තරෝයි ඩයට් පිසුද ඩයට් කනේ කරන්නේ යන්ද හදන් දෙක්ලා මාව නෑ නෑ ආච්චි ඩයට් නෙමෙයි ඩයට් ඒ කියන්නේ ආහාර පාලනය කෑම අඩුවෙන් ගන්න අපි කිසි දෙයක් පාලනය කරන්නේ නැහැ. අපිට මට දරුවෝ 18 දෙනෙක් නේ. ඈ? 18 න අපි පාලනය කරන්නේ. අනේ හොඳ වෙලාවට මේ ඉන්නේ VOG ડોක්ටර් කෙනෙක්. ආච්චි අම්මට ඕන වෙනවා හමු වෙච්ච එක ලොකු දෙයක්. ළමයෝ VOG VOG කියන්නේ. බාර වටිනවන වෙලාව විකුණන්න පුළුවන් ලොකු ගානකට. ඒ VOC 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 මේ VOG කාන්තාවන්ට ඔය දරුවෝ හම්බ වීම සම්බන්ධයෙන් බලන ડોක්ටර් කෙනෙක්. ලොකු දෙයක් ඒක දැනගත්ත එක ඒක ලොකු දෙයක් මොකද අද කාලේ ඇටිට අද කාලේ ඇටිට ළමයෝ දැන් ඔය ඔක්කොම පවුල් මේව කරලා නැතිනේ ඇයි දැන් ආච්චිට මොකක් කරරි අලුතෙන් හිතිලා තියනවද එහෙම මොකක් කරරි ඇයි මට උනත් ඒක බැරි නෑ මං ඒක කියනකන් ඉන්න එහෙම නෙමෙයි ඔය පවුල් මේව කරලා ඉන්නකොට රම්පත් ඔක්කොම නැති වෙන හිටවල සාපය. ඔව් පුංචි ජාතික අපරාධයක් කොහොමද පොඩි පොඩි දඩු පෙට්ටව ඇති කරන්නේ? කරන්න ඕන. කරන්න මේගොල්ලන්ට තේරෙන්නේ නැහැ මේක. මේ 18 කියන්නේ අපි අර 18 කියන්නේ එක අම්මටමද? ඉතු කතා කරන කුඩම් පුංචි අම්මා ලොකු අම්මා ඒ මුණු පුරාලා නේ සෙට් උනේ. ආ ඒ ඔක්කොම 18. ඔක්කොම 18. ආ ඇත්තමයි ආච්චි ආච්චිට ජාතිය පිළිබඳ හැඟීමක් තියෙනවා. මොනවා කියන්නේ අපේ ජාතිය සම්පතක් නෙවෙයිව ආරක්ෂා කරගන්න එපා. නැත්තම් නැත්තම් ජනගහණය අඩු වෙනවා අපේ. නැති වෙලා නැති බංගස්සලට ඉතුරු ටිකක් නැති වෙනවා. මම ඔක්කොම පාලනය කරන්න හදනවා. ඒවා. මම කියන්නේ කොහොම හරි හොය හොය ගිහිලා කොහෙ කොහෙ හරි කමන්නේ. මෙතන සම්පත ඕන. ඕන. ඉසු කතා කරනවාද? ආච්චි පොඩි ඉල්ලීමක් කරන්න කරනවා. මොකක්ද කියන්නේ ළමයි මට වැඩ තියෙනවා. මේ කාලේ හිට් වෙච්ච සින්දුවක් කියන බැරිද ඔය ජාතිය ගැන කියලා. ආත හිට් නේ. නෑ නෑ හිට් වෙනවා කියන්නේ ප්‍රසිද්ධ වෙච්ච. මොනවද ඉතින් කියන්නේ ළමයි කියන්නේ. මොකද සින්දුවක් කියමුකෝ මේ අපේ ඉන්න ලියාරා බෑන්ඩ් එක. ඒගොල්ලෝ තමයි ළමයි මම අඬ දන්නේ නෑ නේ. නෑ නේ ඔව් මේ කොණ්ඩේ වවල හිටියට කොල්ලෝ. ඒ දන බතල ටික නුගුරුද
ලබන සතියෙත් මේ වගේම හතර දෙනෙක්ගේ කේන්දර අරගෙන ඇවිත් ඒගොල්ලගේ ජන්ම ඒ රාෂ්ටක සුභඵල අසුභඵල සොයා බලන ඒ වගේම ආගිය තැන් වැරදුණු තැන් හරිගිය තැන් හොයා බලන හිරු හැරෙන 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 පැත්තට ඉරණම විසඳන හතර කේන්දර නියමයි හතර කේන්දරේ අභිකියා වෙලතේ මා ඔබේ සන්සුන් සිනාගන් කෙරේ සංගසී කලේ පාලුවේ ලංවෙලා හැමදාම හිතිමු බෙසේ පාභිකියා වෙලතේ මා ඔබේ සන්සුන් සිනාගන් කෙරේ සංගසී කලේ පාලුවේ ලංවෙලා හැමදාම හිතිමු බෙසේ පාභිකියා වෙලතේ මා ඔබේ හැමදාම ඉදිමු මෙසේ